ආයුබෝවන් සුබ උදෑසනක් ඔබ මේක් වන්නේ සියත ටීවී උදෑසන ප්‍රතිවිකාශයත් සමගින් මම රුවන්ගා අයගම ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපන අයිතිය ලබා දීමට රජය බැඳී සිටින බව ජනපති පවසයි ඩුබායි පොලිසියෙන් ලෝක වාර්තාවක් ඉන්දු ලංකා පළමු ටෙස් තරඟය අද නැවුම් දිනයක ආරම්භය අද දිනය ප්‍රබෝධමත්ව ආරම්භ කරන්නට මේ උපදෙස් ඔබදන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබ කතා කරන විට ඔබ දැනටමත් දන්නා දේ නැවත නැවත කියනු ඇත. ඒත් ඔබ සවන් දෙන්නේ නම් අලුත් දෙයක් ඉගෙන ගත හැකියි. දලයි ලාමාතුමන්. රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපන අයිතිය ලබා දීමට ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද සෑම රජයක්ම බැඳී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින්. මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවයට සහ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට ජනාධිපතිතුමා සහභාගී වුණා. විද්‍යාලයේ විශිෂ්ටතා දක් වූ දැරියන්ට තිළිණ ප්‍රදානය කිරීමට ජනාධිපතිතුමා මෙහිදී සහභාගී වුණා. එන අනතුරු පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා නවධාරණය කළේ රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපන අයිතිය ලබා දීමට ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද සෑම රජයක්ම බැඳී සිටින බවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම තිබෙනවා සෑම දරුවෙකුටම අධ්‍යාපනය දීමට රජය බැඳී සිටිනවායි කියන කාරණාව. ඒක පත්‍රයක මුල් පිටුවේ තියෙන ප්‍රවෘත්තියක්. දවස් 3ට අලුත බැඳපු යුවලක්, පාසල් දියණියක්, කපුවෙක්, වෙන්නප්පුවේ 3ක්, අතුරුගිරියේ කෝටිපතියෙක් ඇතුළු 8 දෙනෙක් එල්ලිලා මියයයි. මෙතන පාසල් දියණියක් කියු විට මම ඒ කොටස හොඳට කියෙව්වා. මේ දරුවා පාසලේ ජංගම දුරකථනයක් තමන් දරුවෙක් ළඟ තිබුණ එකක් හොරකම් කරපු නිසා කියලා. පන්තිමාර ගුරුතුමිය ටෙලිෆෝන් හොරා කියලා කිව්වා. ඒකෙන් ලැජ්ජාවට පත් වුණා. ඒ වගේම පාසලේ අලින් ළමයි මේ ළමයාට ටෙලිෆෝන් හොරා කිය කියන්න පටන් ගත්තා. ඊට පස්සේ පාසල් යන්න බැහැ කියලා කිව්වා. අවසානයේ මේ දරුවා බෙල්ලවැල දාගෙන මේ ගියා අවුරුදු 10ක. කෙසේ වෙතත් අවුරුදු 10ක මේ දැරිය මේ සිද්ධිය නිසා සෙවිදිනසාගා. මේ ඇතිවන සිද්ධීන් වලදී ඒ සිද්ධීන්ට ලක්වන දරුවන් හෝ වැඩිහිටියන් කුමන හෝ පාර්ශවයන් ඔවුන්ගේ මනසට ඇතිවන ගැටලු ඒවා निराකරණය කරගන්න අපි බොහෝ වෙලාවට සමාජය තුලින් දෙන විසඳුම් සහ වැඩපිළිවෙළවල දුර්වලතාවයන් රාශියක් තිබෙනවා. 2018 විසර්ජන පනත් කෙටුම් පත දෙවනවර කියවීමේ විවාදයේ පස්වන දිනය ඊයේ පැවැත්ුණා. ඊයේ දිනේ විවාදයට එක් වූ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. මවකට දරුවන් 4 දෙනෙක් සිටිනවා නම් අද සමහර විට එක දරුවෙකුට පමණයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. ලක්ෂ 3කට වැඩි අපෝස උසස් පෙළ විභාගය ගන්නවා. 125,000ක් ඒ විභාගය සමර්ථ වෙලා විශ්වවිද්‍යාලවලට යන්න වරම ලබනවා. නමුත් පසුගිය අවුරුද්දේ රාජ්‍යයේ විශ්වවිද්‍යාලවලට ඇතුල් කරන්න පුළුවන් උනේ 27,000කට පමණයි. එතකොට අනිත් ඒ ශිෂ්‍යයන්ට ඒ ලක්ෂයට ඒ ලක්ෂ 2කට මොනවද සිදු වෙන්නේ? අපි තීරණය කරා ලබන වසර 3 තුලදී ජර්මන් හා ස්විට්සර්ලන්ත රජයන් වල ආයතන සමග සාකච්ඡා කරලා තව මේ වගේ මධ්‍යස්ථාන අපි පහක් විවෘත කරන්නට වැඩපිළිවෙලක් තිබෙනවා. මාස 8කින් අලුත් රටක් හදන පංචවේද ක්‍රියාවලිය. මෙන්න මේ කරුණු දෙකත් එක්ක තමයි ඉදිරි වසර 5 තුල ආර්ථිකය, සමාජීය සහ දේශපාලන වශයෙන් ගලා යෑමක් බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු පළවෙනියෙන්ම ඇයි මේ ජනතාවගේ මේ විශ්වාසය මේ ලියකෙල්ල ගැන 7-5ක විශ්වාසයක් නැති තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සිය දිනක් ඇතුළත ක්‍රියාවට නංවන ෂණික සහන වැඩසටහන. පළවෙනියෙන්ම තියෙනවා මෝටර්සයිකල් ලබා දී අසාධාරණ ලක් වූ රජයේ සේවකයන් ගැන සොයා බලා ඒ අයට එම සහනය ලබා දී. මේ ගැන විශ්වාසයක් තියෙනවද? දේශපාලන වහල් වලට කලින් තිබුණු රජයට වඩා මේ රජයට හැකියාවක් තියෙනවා කියලා ජනතාව බලාපොරොත්තු වෙන. ඒ සංවර්ධනය මේ රටට ලබා දෙන්න දැන් උදාහරණයක් හැටියට බොහොම කෙටි කාලයක් තුලදී මේ රජයේ බලයට ආවට පස්සේ අපි සමත් වුණානේ GSP Plus එක අපහු දිනගන්න. දැන් ඇඟලුම් ශාස්ත්‍රයේ පමණක් නෙවෙයි වෙනත් ශාස්ත්‍ර දැන් සූදානම් වෙනවා ඒකෙන් රටට ප්‍රතිලාභයක් ලබා ගන්න. අපිට ලැබෙන විදේශ විනිමය වැඩි වෙනවා. තවත් අපිට අපේ දේශීය කර්මාන්තකරුවන්ව ශක්තිමත් කරන්න පුළුවන් නම් ඒකෙන් රැකියා තවත් බිහි වෙනවා. ඒ වාසිය යන්නේ ජනතාවට වෙන කාටවත් නෙමෙයි. මා ඉදිරිපත් කරන්න ඕන 1947 ඉඳලා 2010 දක්වා වසර 70ක් තුල මේ රට සංවර්ධනය කරන්න කෘෂිකාර්මික සහ කාර්මික වශයෙන් හරිත අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඉලෙක්ෂන් තිබිලා තියෙනවා 17ක් මහමැතිවරණ හරිත අයවැය ඉදිරිපත් කරලා තියෙනවා 38ක්. ඒ වගේම නීල අයවැය ඉදිරිපත් කරලා තියෙනවා 32ක්. ඊට
අමතරව නීල හරිත දෙකේ ඒකපද්ධාවෙන් අය කරපු ඉදිරිපත් කරපු බව ඇතින තුනක්. එදා තිබුණට වඩා හැම ක්ෂේත්‍රයක්ම කඩාගෙන වැටලා විනාශ වෙලා තියෙන කියන එක මම අවධානය යොමු කරනවා. පළාත් පාලන ආයතනවල සභික දුවර සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. ගමක සීමා නිර්ණය පස්සේ යන්නේ මෙදී දැන් වෙලා තියෙන 4000 8000 වුණාම ඒක ගැන කතා කරලා ඒක අඩු කරන්න ආපහු සීමා නිර්ණය පටන් ගත්තා නම් එහෙම ඊට පස්සේ කියන්නේ ආණ්ඩුව බයට මේ පළාත් පාලන මැතිවරණේ කල් දාලා තව අවුරුද්දක් දෙකක් මේක අදින්න හදනවා කියලා. ඉතින් ඒකෙන්ද ප්‍රජාතන්ත්‍රවාදයේ ගණන් වැඩි. බොහොම පැහැදිලිව අගමැතිතුමා කිව්වා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කොළඹ මහනගර සභාවේ ආසන වැඩි කරන්න වෙනවා. ඒක කොහෙද වැඩි කරන්න කියන එක ගැන එතුමාලට ප්‍රශ්නයක් තියෙනවා කියලා. වුණා හැබැයි ඒ වගේ අඩු කරන්න ගියා නම් ආපහු නැවත සීමා නිර්ණයකට මේක යන්න වෙනවා. අපිත් කැමති නෑ මේකට මේ ක්‍රියාදාමයට මේ අත ගන්න මෙතර ප්‍රමාණයක් තියාගෙන හැම ප්‍රායෝගික සභාවකටම වැලි පර්මිට් එකටයි ගල් පර්මිට් එකටයි වැව කපන්නයි පාර හදන්නයි මන්ත්‍රීවරු පොරකන්න පටන් ගන්න මෙතනින් පස්සේ මේකත් අපිට ලොකු ප්‍රශ්නයක්. සීමා නිර්ණය කරේ අපි නෙමෙයිනේ, මහා විශාරද රාජ්‍ය සේවකයෝ තමයි මේ එකතු වෙලා මේක කරේ. දකුණේ එක ආසනයක ගිහිල්ලා කිව්වා මම සල්ලි ගහක් කෙලෙව්වා ඔක්කොම අවුල ගන්න කියලා. ඉතින් ඊට පස්සේ දිනුවේ කවුද සල්ලි දීපිච්ච එකනා නෙමෙයි ජනතාවත් එක්ක හිටපු මිනිස්සු. ඒක නිසා මේක හැමදාම කරන්න පුළුවන් සෙල්ලමක් නෙවෙයි. ඒ ජනතාවට අපි කියනවා කරුණා කරලා සල්ලි කාර්යයන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. වසර දෙකක් තුළ දූෂිතයින්ට දඬුවම් දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ ඊයේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණයට පක්ෂයේ සූදානම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ පුද්ගලින් ක්‍රියාත්මක කරන නීතිමය කටයුතු කඩිනම් කිරීම ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් යුත් මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. ඉදිරියේදී මේ අපරාධ පරීක්ෂණ කටයුතු ඉක්මන් කිරීම සඳහා නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා අපි පියවර ගන්නවා. එසේ කළ යුතු බවට අද කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරා. අපි විශ්වාස කරනවා වසර දෙකක් ඇතුළත දැන් නිදහසේ සතුටින් ඉන්න හොරුන්ට දඬුවම් කරන්න පුළුවන් කියලා. වැදගත්ම දේ තමයි අමාරුම කොටස ඉවරයි. කියන්නේ පරීක්ෂණ කොටස. පොලිසිය තමන්ගේ රාජකාරියේ 80 90ක් කළ ඉවරයි. ඒකාබද්ධ විපක්ෂය කියලා කියන්නේ බහුතරය මේ හොරකම් තක්කඩිකම් වලට සම්බන්ධ මිනිස්සු. ඒගොල්ලන් මේක බලපානවා තමයි. අපිට ඕනේ ඒවායේ හොරකම් කරපු මිනිස්සු දූෂිතයෝ තෝරගෙන ඒ දූෂිතයන්ට එරෙහිව සාක්ෂි දෙනවනම් ඒ නඩු සාධාරණ වහලා ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න. මේක පරණ හොරුන්ටයි අලුත් හොරුන්ටයි අනාගතයේන හොරුන්ටයි ඔක්කොටම අදාළ ක්‍රමයක් අපි මේ කරන්නේ. ජාතික සංහිඳියාව පිළිබඳ වැඩසටහන යටතේ පාසල් ළමුන් අතර සංහිඳියාව සහ සහෝදරත්වය වර්ධනය කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝඩ් කුරේ මහතා කටයුතු කර තිබෙනවා. ඒ උතුරු පළාත සහ උතුරු මැද පළාත නියෝජනය කරමින් අනුරාධපුර තමුත්තේගම සුබූති මහවිද්‍යාලයේ සහ මුලතිව් කෝකිලයි මහවිද්‍යාලයන්හි දරු දැරියන් සමග සුවදහමුවක් පවත්වමින් මීට පෙරද සහෝදරත්වයේ වර්ධනය වන වැඩසටහන් මෙම පාසල් දෙක අතර පවත්වා ඇති අතර එහි දෙවන පියවර ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාව සංකේතවත් කරමින් රුක්රෝපණ වැඩසටහනක්ද ආරම්භ කර තිබෙනවා. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ඒ ස්කෝලේ හින්දු ආගමේ කටයුතු කරන්න කෝවිල, ක්‍රිස්තියානි ආගම කටයුතු කරන්න පුංචි පල්ලිය, බෞද්ධ කටයුතු කරන්න පුංචි පන්සලක්. එකම තැන එකට ඉඳගෙන මේ වෙනස තේරුම් අරගෙන හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන තත්ත්වය. ඒ නිසා මේ පාසල් සියල්ලම එකට එකතු කරගෙන එක්සත් ලංකාවක් හැදුවොත් මුළු ලෝකෙම ශ්‍රේෂ්ඨතම රට ශ්‍රී ලංකාවක් වත්. සමහර අන්තවාදීන් මේ සමගිය විඳලවන්න මොන උත්සාහ කරුවත් මම හිතනවා සාමය සංවිධාපන මේ යන ගමන අපිට ජයග්‍රහණින් කෙලවර කරන්න පුළුවන් වෙයි. මේක දෙවි ජනතාවගේ රට, මේක සිංහල ජනතාවගේ රට, මේක මුස්ලිම් ජනතාවගේ රට, මේක සිංහල බෞද්ධ ක්‍රිස්තියානි සියලු දෙනාගේම එක රටක් බවට පත් කරන්න අපේ සම්පූර්ණ උත්සාහය දරන්න මේ කරන උත්සාහය ඉතාම වැදගත් වෙනවා. ඇතැම් පිරිස් රට තුළ ජාතිවාදය වපුරවමින් කටයුතු කරන බවත් මේ තුළින් රට පාවාදීමක් සිදුවන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. ඒ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. දැන් අපි ජාතිවාදය කතා කරමු. හැබැයි ඒගොල්ලන්ගේ අනුගාමිකයන් වෙච්ච ඒගොල්ලන්ට ජය වේවා කියලා හුරේ දාපු පෝස්ටර් ගාපු ඒගොල්ලන්ට කඩේ ගිය ඒගොල්ලගේ පෙළපාලි ගිය ගම්වල ඉන්න සාමාන්‍ය මිනිසුන්ගේ දරුවෝ විශ්වවිද්‍යාල ගියත් ඒගොල්ලන්ට ඉංග්‍රීසි දැනුමක් නැහැ. මේක තමයි මේ සමාජ පරතරය. ජාතිවාදයේ නැමැති මායාවට අහු වෙලා මේ රට විනාශ කරන්න එපයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. මේ යුද්ධයෙන් පස්සේ මේ රට මේ ජාතිය මේ ආගම බේරගත්තේ අපේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ නිසා එතුමා මේ රටේ විධායක
ජනාධිපතිවරයා හැටියට ඉන්න තාක්කල් කිසිම රණවීරයෙක්ටවත් මේ රටේ බිම් අඟලකටවත් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පහුගිය කාලේ කොළඹ තිබ්බ බැරියර් අයින් කරනකොටත් විශාල වශයෙන් විපක්ෂය අය චෝදනා කරා. අද එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. පැහැදිලිව කියන්න ඕනේ තව දුරටත් මේ කාරණය දිගට ගෙනියන්න එපා. මේ කාරණය ගෙනෙවීමෙන් මේ ජාතිවාදය රණවීරුවන් පිළිබඳව නිතර නිතර මතක් කිරීමෙන් අපිට මේ රටට සිද්ධ වෙන ලාභයක් නැහැ. අලාභයක් තමයි සිද්ධ වෙන්නේ. ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය මේ දිනවල පැතිර යන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. සෑම වසරකම නොවැම්බර් දෙසැම්බර් සහ ජනවාරි මාසවල ඉන්ෆ්ලුවෙන්සා රෝගී ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මේ දිනවල පැතිර යන්නේ ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසය වන අතර පසුගිය මාසයේදී ඉන්ෆ්ලුවෙන්සා බී වෙළඳී ඇති බවට සැක කරන රෝගීන් 300කගේ තොරතුරු කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත ලැබී තිබෙනවා. ඉන් පුද්ගලින් 40 දෙනෙකුට එම රෝගකාරක වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇඟපතේ වේදනාව කෑම අරුචිය මෙහි රෝග ලක්ෂණ වන අතර කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන්, වයස්ගත වූවන් වැඩි වශයෙන් රෝගයට ගොදුරු වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කර සිටියේ. ව්‍යාපාරික පුවත විශේෂාංගය දැන්. BlackBerry i1 Limited Edition Black නවතම ස්මාර්ට් දුරකථනය ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීම කොළඹදී සිදු කෙරුණා. මෙම ස්මාර්ට් ජංගම දුරකථනය මගින් වඩාත් සුරක්ෂිත Android ස්මාර්ට් දුරකථන අත්දැකීමක් විඳගත හැකි. නවතම ජංගම දුරකථනය හඳුන්වා දීමේ අවස්ථාවට ව්‍යාපාර ක්ෂේත්‍රයේ විද්වතුන් රසක්ද එක්ව සිටියා. අපි අද BlackBerry කියන ඩිවයිස් එක ලංකාවේ මාකට් එකට අඳුන්ලා දීලා තියෙනවා. හුඟ දෙනෙක් අහන ප්‍රශ්නය තමයි රුපියල් 99,900කට වගේ මුදලකට ඇයි කවුරු හරි කෙනෙක් BlackBerry ඩිවයිස් එකක් ගන්න කියලා. BlackBerry ඩිවයිස් එකක් ගන්න ඕනේ මූලිකම හේතුව security පැත්තෙන් කල්පනා කරලා. අද 70%ක් ලෝක ජනගහනය මේ ඩිවයිස් එක පාවිච්චි කරනවා. අපි BlackBerry කියන ෆෝන් එක ආපෝ ලංකාවට අඳුන්වලා දුන්නා. මේක තමයි Android උඩ දුවන ලෝකේ safest ෆෝන් එක. Most secure ෆෝන් එක හැටියට තමයි Android වල අඳුන්වන්නේ. ඉතින් අපි Softlogic ආයතන එකතු වෙලා මේ BlackBerry කියන ෆෝන් එක අපි අඳුන්වලා දෙනවා. අපි හිතනවා අපේ ව්‍යාපාරක customers ලටයි අපේ ගවර්න්මන්ට් කස්ටමර්ස් ලටයි මේ ඩිවයිස් එක ගොඩක් උපයෝගී වෙයි කියලා. ඩුබායි පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව ලෝක වාර්තාවක් පිහිට වූ බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඩුබායි පොලිස් නිලධාරීන් 56 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ 380 ගුවන් යානයක් කඹේක ආධාරයෙන් මීටර් 100කට වඩා වැඩි දුරක් ඉදිරියට ඇදීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා. ඩුබායි පොලිස් නිලධාරීන් ලෝක වාර්තාව තැබීමට යොදාගත් යානය ලොව බරම ගුවන් යානය ලෙසයි සැලකෙන්නේ. එය බරින් ටොන් 302.68ක් පමණ වනවා. ලෝක වාර්තා තැබීමෙන් පසු ගිනස් සහතිකය ඩුබායි පොලිස් ප්‍රධානියා වෙත ලෝක වාර්තා කමිටුවේ අධ්‍යක්ෂ විසින් පිළිගන්වනු බවයි වාර්තා වන්නේ. 2011 වසරේදී හොංකොංහිදී ටොන් 218ක් බරති බොයින් ගුවන් යානයක් පුද්ගලින් 100 දෙනෙකු විසින් ඉදිරියට ඇද ලෝක වාර්තාවක් පිහිටවනු ලැබුවද එය මෙම නව වාර්තාවත් සමග ඉවත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද උදෑසන 9:30ට ආරම්භ වීමට නියමිතයි. තරගය ආරම්භ වන්නේ කොල්කටාහි ඊඩන් ගාර්ඩන් ක්‍රීඩා පිටියේදී. එම තරගාවලියට ටෙස්ට් තරග 3ක් ඇතුළත්. අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු නැවතත් 10:30ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.